සතුරාර්ය සත්‍යය චතුන්නං භික්කවේ අරිය සච්චානං අනනු බෝධ අපපටි වේදා ඒව මිදං දීග මධ්ධානං සඳහාවිද්තාං, සංසාරිතං මමංචේව තුම්හාකං්ච යනුවෙන් මහනනි ආරය සත්‍යහතර නොදනීම නිසාම ප්‍රත්‍යක්ෂ කර නොගැනීම නිසාම අප තොප විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නැවත නැවත ඉපදීම් වශයෙන් සංසාරයහි ඔබ මොබ දිවීම ඇවිදීම කරන ලද්දේය යැයි තතාගතයන් වහන්සේ විසින් වදාාරණ ලද්දේය වර්ෂ ගණනින් තබා කල්ප ගණනින්වත් ප්‍රමාණ කල නොහෙන තරමට දීර්ග වූ අතීතකාලයේ නරකයන්හි ඉපිද ප්‍රේතව පිද තිරිසන්ව ඉපිද සසර සැරිසරණ එක්කෙක් පුද්ගලියකු විසින් ලබා ඇති දුක්කස්කන්ධය ප්‍රමාණ කළ හැකයක් නොවෙයි. සත්‍යවබෝධය කරන්නට නුපුළුවන් වෝහොත් අනාගත සංසාරයෙහි ලබන්නට සිදුවන දුක්කස්කන්දය එසේම ප්‍රමාණ නොකළ හැකිය. ලබා විඳ අවසන් කළ දුක්කස්කන්දය ගැන කළ යුත්තක් නැත අනාගතයට මිඳන්නට විය හැකි දුක්කස්කන්දයෙන් නිදහස්වීමට මගක් සෙවීම සියල්ලන් විසින්ම කළ යුත්තකි. එයට ඇත්තාවූ එකම මාර්ගය චතුරාරය සත්‍යය අවබෝධ කර ගැනීමය. චතුරාරය සත්‍යය ඉතා ගැමුරුය. ඒ අවබෝධ කර ගැනීමත් එතරම් පහසු වැඩක් නොවෙයි. එහෙත් ඒ කිනම් පරිත්‍යාගයක් කොට වුවද උතරම් දුකක් විඳ වුවද කළ යුත්තකි. ආර්ය සත්‍යයන් පිළිබඳව ආරංචියකුතු අසා නැතියකුට සත්‍යන් පිළිබඳ ප්‍රත්‍යක්ෂඥානය හදිසියෙන් ඇතිකට ගත හැකේ නොවෙයි. දුකින් මිදීමට හේතුවන සත්‍යයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය පළමුුවෙන් සත්‍යන් ගැන ආරංචියය දැනගෙන ඒවාගැන නවත නවත සිතීමෙන් විමසීමෙන් ඇතිකරගති යුත්තකි. මේ ලිපිය සපයන්නේ ආරය සත්‍යයන් පිළිබඳ ආරංචිය දීමක් වශයනිි. සත්‍ය වූ දුකය දුක ඇතිවීමේ සත්‍ය වූ හේතුවය සත්‍ය වූ සැපය සැපේට පැමිණීමේ සත්‍ය වූ මාර්ගය යන මේ කරුණු හතර බුදු සමෙහි උගන්වන ආර්ය සත්‍යය හතරය. මේ කරුණු හතර ගැන සාමාන්‍ය ජනයා අතර සත්‍ය යන විවහාරය නැත ඒ කරුණු හතර ගැන සැලකිල් ලක් තිබෙයි. දුකින් මිදීමය සැප ඇතිකර ගැනීමය යන මේ කරුණු දෙක ගැන සැමදනාගීම විශේෂ සැලකිල් ලක් තිබෙයි. එහෙත් සැප දුක් දෙක ගැන සාමාන්්‍ය ජනයාට ඇත්තේ මහත් මුලාවකි ඔහු සැබෑ සැපය සම්පූර්ණයෙන්ම නොහ දුනති ඉතා රෞද්‍ර දුක් පමණක් දුක් හැටියට සලකති වඩා රෞද්‍ර නොවන දුක් සැප හැටියට සලකති එසේ සලකා ඒවාට ඇලුම් කරති සැප සොයමියයි ඒ දුක්ම සොයති අවිද්‍යාවෙන් අන්දව දුකම හොඳදය සැපයය කියා, එයම සොයන්නෝ කිසි කලෙක දුකින් නොමිදති. සැප දුක් දෙක හරියට හැඳින ගැනීම තුන්වන පළමුවන ආර්ය සත්‍ය දෙක දැන ගැනීමය. එබැවින් මෙහි පළමුවෙන් සැපදුක් හැඳින්වීම කරනු ලැබෙයි. මිනිස් සැපය දෙව සැපයයැයි සාමාන්‍ය ජනයා විසින් සැප දෙකක් ලෝකෙහි ඇති හැටියට සලකනු ලැබේ. මනුෂ්‍ය පංචස්කන්ධයක් ඇතිව අබුසමියන් වශයෙන් දූදරුවන් වශයෙන් සහෝදර සහෝදරියන් වශයෙන් නෑයන් මිතුරන් වශයෙන් ඕනොුන්ට ඇලුම් කරමින් කාBී ඇඳ පැලඳ ජීවත්වන්නට ලැබීම සැපේ හැටියට සලකනු ලැබයි මේ මිනිස්ලොව දුප්පතුන්ටත් ධනපතියන්ටත් නිලධරයන්ටත් මැති ඇමතිවරුන්ටාත් රජුන්ටත් නොකී තවත් අයටත් ඇත්තා වූ සැපය එමය එය එහි ඇති උසස් පහත්කම් අනුව රජ සැප සිටුසැප යනාදී විවහාර පවත්නයය වියලෝකයේෙහි දිවියමය පංචස්කන්ධයක් ලබා ජීවත්වීම දිවිය සැපය යැයි සලකනු ලැබේ රජ සැප සිටුසැප යනාදයෙන් සලකන මිනිස් සැපය සත්‍ය සැපයක් ද කියා විමසය යුතුය සැප වශයෙන් සලකන යමක් සෑම කල්හීම සැපයක් හැටියටම තිබේ නම් කලකදී දුක්බවට නොපෙර ලේනම් කලකදී දුකාක් ඇති නොකෙරේ නම් දුකට හේතු නොවේ නම් ඒ දෙය සත්‍ය සැපයේය මනුෂ්‍ය පංචස්කන් දෙයක් තිබීම සැපයක් හැටියට සලකතත් කාලයකදී ඒ දිරා පරිහරණය කිරීමට ඉතා දුෂ්කර තැනට පැමිණේ තරුණවයේදී හොඳින් තිබූ මිනිස්කය මහළුවියේදී තමාටත් දුක්දන අනුන්ටත් එපා වූ දෙයක් කරවන්නේය පංචස්කන්දය ස්තීරද නොවෙයි කවදාහෝ මිනිසා මැරෙන්නේය. බයානක වූ මරණ දුක් ඒ පංචස්කන්දයේ අවසානය පංචස්කන්දය පවත්නා අතරවාරයේදී ද සාගින්න පිපාසය හිසරද ඇස්රෝග කන්රෝග දත්තරෝග පීනස කැස්ස වමනය උන හොරි දද වන ිකා ආදී බොහෝ රෝගයෝ ශරීරයේ ඇතිවන්නහ ශරීරය පැවැත්වීමට දිවිහිමියෙන් වෙහෙසය යුතුය මෙසේ බලන කල්හි මනුෂ්‍ය පංචස්කන්ධය කලකදී නපුරට පෙරලෙන දෙයක් වන බැවින්ද නපුරම කෙලවර කොට ඇතියක් බැවින්ද මුල මැද අගයන සැමතැනම දුකින් මිශ්්‍රභූුවක් වන බැවින්ද බොහෝ දුක් ඇතිකරන්නක් බැවින්ද දුකක්මයය කිසිසේත් සැපයක් නොවෙයි. මිනිසුන් විසින් සැපේය සලකන කෑම් පීම්, හිඳීම් සිටීම් යාම්ම් වැතිරීම් ආදියද ඒඒ දුක්වලට කරන ප්‍රතිකාර මිස සැප නොවෙයි. පංචස්කන්දේ සම්පූරණයෙන්ම දුක්්ගොඩක් වුවද ප්‍රතිකාරයෙන් ඒ බව වැසී තිබේ සිවක් නොකොට නිශ්චලව ඉන්නා කාහි යමක් ඇත්තේ නම් යමක් දැනේ නම් එ පංචස්කාන්දයාගේ ප්‍රකෘතියයි එය දතහැක්කේ කිසිවක් ො එ තැනකට වී නිශ්්‍රලව විසීමෙනි එක් තැනකට ව කිසිවක් නොකොට එක් ඉරියව්වකින් පෑගණනක් හිඳ බලනු කාලය ගතවන්නවන්න පංචස්කාන්දය ප්‍රකෘතිය මතුවී මතුවී පෙනෙන්නට වනු ඇත සාගින්න දැනු ඇත පිපාසිය දැනනු ඇත අත්පාවල තුනටියයේ රුදාව දැනු ඇත හිසරදය හිස බරගතිය දැනනු ඇත තැන්තැන්වල තදය හිරිය දැනෙනු ඇත කට්වලි නයිනාක් මෙෙන් දැනනු ඇත කසනවා දැනනු ඇන උගුර කට වියලුම දැනනු ඇත වේශ්මය හෝ සීතල දැනෙනු ඇත නිකම්ම ඉන්නා කල්හි ඇතිවන්නා වූ දැනෙන්න්න වූ දේවල් පංචස්කන්දයේ ප්‍රකෘතියය පංචස්කන්ධයේ ස්වභාවයය කෑම් පීම් ඉරිය් වෙනස්කිරීම් ආදී හැම දෙයක්ම කරන්නේ ඒ දුක්වලට ප්‍රතිකාර වශයනිි. දුක්වලට ප්‍රතිකාර වශයෙන් කරන සැප වශයෙන් සලකන ඒ සියල්ලත් සත්‍ය වශයෙන් සැප නොව දුක්මය අසවල්දය බලන්නට ඕනෑය, අසවල්දය අසන්නට ඕනෑය අසවල්තනට යන්නට ඕනෑය අසවල්දය ලබන්නට ඕනෑය යනාදයෙන් තෘෂ්ණදාහයෝද සත්ව සන්තානයෙහි ඇතිවෙති. ඒ දැවීම්ද දුක්මය ධනය සැපයීම, යානවාහන ගෙවල් සැපීම වස්ත්‍රාාවරණ සැපයීම යනාදී සියල්ලම කරන්නේ ඒ ඒ දේ සම්බන්ධය නැතිවන තෘෂ්ණදාහය සංසිඳවීම පිණිසය. සත්‍ය වශයෙන්ම ඒ සියල්ල දුක්මිස සැපනොවෙේ. දුක් වූද දුප්පලට උපපත්තිස්ථාන වූද දුකට හේතුවන්නා වූද දුකින් මිශ්ව වූද දේහැර අන්කිසිවක් ලෝකයා සැප වශයෙන් සලකන මනුෂ්‍ය දෙවිය බ්‍රහ්ම ආත්මභාවයන්ට අයත් වූ ස්කන්ධයන් අතර නැත. අපායක සත්වයන්ගේ පංචස්කන්ධයන්ගේ දුක්බව ගැන අමුතුුවෙන් කයුත්තක් නැත. අපායක සත්වයන්ගේ ද මනු්‍ය බ්‍රහ්මයන්ගේ ද යන සියල්ලන්ගේම පංචස්කන්දය සත්‍ය වශයෙන්ම දුකකි. එබැවින් සත්‍ය වූ දුකක්යැයි බුදුසමයෙහි උගන්නනු ලබේ. දුක්ක සත්‍යය යනු සැබෑ දුකට කියන නමකි. පංචස්කන්ධයක් තිබීමේ නපුර, පංචස්කන්ධයේ දුක්කත්වය පංචස්කන්දයේ ආදීනවය අවිද්‍යාව නිසා නොදක්නාවූ පුද්ගලයා ඒ පචස්කන්දය ලෝකෙහි ඇති සියල්ලට උසස්දය හැටියට සලකා ඒට තඳින් ඇලුම් කරන්නේය. පංචස්කන්දයට ඇලුම් කරන්න වූ පුද්ගලයාට තමා ඇලුම් කරන පං්චස්කන්දය නැසනවාය කියනවා නම් නැසින්නට යනවා නම් නැසීමේ ලකුණු පෙනෙනවා නම් ඒට වඩා නපුරක් ඒට වඩා බියක් නැත්තේය ේ. ර්තමාන පංචස්කන්දය පවත්වා ගැනීමට සෑම උත්සාහයක්ම කරන්නේය වර්තමාන පංචස්කන්දය නැතිවුවහොත් නැවතද අලුත් පංචස්කන්ධයක් ලබා ගැනීමට සෑම උත්සාහයක්ම කන්නේය ලෝකෙහි බොහෝ දෙනා දන් දෙන්නේ වදනාගමන් යන්නේ මල් පහන්පුදන්නේ बනපින්කම් පහන් පින්කම් කන්නේ විහාර චෛත්‍යය කරන්නේ සංගාවාස දහම්හල් පාසැලාදිය කරන්නේ සිල්රකින්නේ භාවනා කරන්නේ ක්‍රිස්තුභක්තිකයන් දෙවියන් යදින්නේ අනාගත පංචස්කන්ධ ප්‍රතිලාබේ සඳහාය පංචස්කන්දයට ඇලුම් කරන තන්හාාව තරම් ශක්තිමත් වූ අන් කිසි චෛතසික ධර්මයක් ප්‍රතජ්ජන සන්තානයහි නැත එහි බලයෙන් ඔහුට මතුද නැවත නැවත පංචස්කන්දය ලැබෙන්නේය. සත්වයාහට වාර්තමාන පංචස්කන්දය පවත්වා ගැනීමේද අනාගත පංචස්කන්ධයක් ලබා ගැනීමේද. මේ බලවත් ඕනෑකම හෙවත් තන්හාව. නැතිනම් අලුත්තලුත් පංචස්කන්ද ලැබීමට හේ උත්සාහා නොකරන්නේය. එයින්. පංචස්කන්ධ සංख්‍යාත දුක්කෙන් මි දෙන්නේය. පංචස්කන්දය නොහරින පංචස්කන්දය පතන තැනැත්තා නැවතනවත එය ලබනු මිස එයින් නොමි දෙන්නේය. නැවතනැවත පංචස්කන්දය ලබාගැනීමටත් ලැබු පංචස්කන්දය පවත්වා ගැනීමටත්. සෑම් උත්සාහයක්ම කිරීමට හේතුවන පංචස්කන්දය පිළිබඳ පවත්නා වූ බලවත් ඕනෑකම හෙවත් හැල්ම තවත් ක්‍රමයකින් කියතහොත් පචස්කන්දය පිළිබඳ වූ තන්හාාවම පචස්කන්ද සං්‍යාත සත්‍ය වූ දුක්खේ ඇතිවීමේ හේතුවය බුදු සමූයහි සමුදය සච්ච යන නම විවහාර වන්නේද ඒ තන්හාාවටමය මනුෂ්‍ය දිීවිය බ්‍රක්්ම සම්පත් නැමැති පංචස්කන්ධයන්ට වඩා උසස් සැපයක් වූ නිවනක් ඇතේ ඇයි අසා. ඒ සෙවීමට උත්සාහ කරන්නා වූ පින්වතුන්ට මේ තන්හාාවෙන් බාධ කරනු ලැබෙයි. නිර්වාණ මාර්ගය වසනු ලැබේ. ඒ නිසාද මේ තන්හාව දුක් ඉපදවන හේතුව වෙයි. කොතෙක්වර මලත් නැවත නැවත උපදවන නැවත නැවත පංචස්කන්දය ඇති කරන. නැවත නැවත ජරාව ව්‍යාධිය මරණය ඇති කරන. නැවත නැවත තිරිසන් බවට ප්‍රේත බවට නරකේට පමුණුවන. ඉහතකී තෘෂ්ණාව උපදියුද්න උපදින ජාතියක් පාසාම නැවත නැවත ඇතිවෙයි. ආඩම් කරගෙන තිබිෙන දෙයක් මතු කිසිකලක සිහිකල නොහෙන පරිදිී සර්වා ප්‍රකාරයෙන් අමතක වී යන්නාක්මෙන් ඒ සන්තානයේහි මතු කිසි කලෙක නූපදිනා පරිදි අභාාවේට යන ස්වභාවයක්ද ඒ තෘෂ්ණාවහි ඇත්තේය මතු නැවත ඇති නොවන පරිදි තන්හාාව නැතිවීම අනුව ඒ තන්හාාව නිසා අනාගතහි ඇතිවන්නට තිබෙන ස්කන්ධ පරම්පරාව අභාව ප්‍රාප්ත වන්නේය ඒ අභාව ප්‍රාප්ති අනුව ඇත්තා වූ සලකාගත හැක්කා වූ ශාන්ත ස්වභාවය, සැබ සැපයේය. කිසි කලෙක වෙනස් නොවන සෑම කලහීම පවත්නා සැපයේය. නිවනයයි කියනුයේද ඒ සැපේටමය ඒ නිවනෙහි මමය, අනිකාය, ස්ත්‍රියය, පුරුෂයාය, මිනිසියාය, දෙවාය යනාදී විවහාරයන්ට ලක්වන දිරණ බිධන කිසිම සංස්කාරයක් නැත්තේය. කොඩාය මහත්‍ය හතරැස්ය වටය උසය මිටිය යනාදී විවහාරයන්ට ලක්මන දෙයක් ද නැත්තේය. ඒ පරම ගම්බීර ශුද්ධ සුක ස්වභාවයකි නිවනෙහි උතුම්බව වැටහෙන්නේ බොදු දහම අනුව නුවන දියුණු තියුණු කරගත් සංසාරයේ හැටි දන්නා අයටය. සෙස්සන්ට එය වැටහෙන්නේ කිසිම ක්‍රයෝජනයක් නැති කිසි වටිනාකමක් නැති හිස් බවක් ලෙසය. පංචස්කන්දය මමය කියාද මාගේ කියාද. තදින්ගෙන සිටින්න වූ පුද්ගලයන්ට වැටහෙන්නේ ඉතාම නපුරක් ලෙසය ම මාගේ කියා පංචස්කන්දයට ඇලුම් කරන්නා වූ අයට මමය කියාගන්නා ඒ පංචස්කන්දේ නැතිබීයාම වැටහෙන්නේ බියවිය යුත්තක් ලෙසය. එබැවින් ඔවුහු නිවනට බියවෙතිී. ඔවුන්ගේ කැමැත්ත පංචස්කන්දේ පවත්වා ගැනීමටය. ධර්මඥානය නැතිවුන් හුසස්කොට සලකන්නේ මමය කියා සලකන පංචස්කන්දය ඇතිව අමුදරුවන්ට ඇතිව අමුදරුවන් ඇතිව නෑමිතුරන් ඇතිව ඕමනා පමණ ඉන්ද්‍රිය පිනවන වස්තු ඇතිව ජරාවක් ව්‍යධයක් මරණයක් නැතිව ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීමක් නැතිව සැමකල්හීම සිටිය හැකි තත්ත්වයක් තැනක් ඇත්නම් එයයි ලෝකෙහි කිසිවෙකුට එබඳු තත්ත්වයක් නැත එබඳු තැනක් ද කොහෙවත් නැත ඇත්තේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්මය නැවැත්මය යන මේ දෙක පමණකි කාහටත්තුවත් ගන්නට ඇත්තේ ඒ දෙකින් එකකි මමය මාගේය කියයා ඇලුම් කරන ස්කන්ධ පරම්පරාගේ පැවැත්ම ගන්නහුට ස්කන්දයන් හා බැදී පවත්නා වූ ජාතිදුක්කයද ලැබෙන්නේය ජරා දුක්කයද ලැබෙන්නේය ව්‍යධි දුක්க்கයද ලැබෙන්නේය අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රෝග දුක්කයන්ද ලැබෙන්නේය කැමති දෑනු ලැබීමේ දුක්කයද ලබෙන්නේය කුකුණන් මකුුණන් මැස්සන් මදුරුවන් වන්නට සිදුවන්නේය. ඌරන් කුකුලන් එළුවන් ගවයන් බල්ලන්, බලලුන් වන්නටද තවක් නොයෙක් සතුන් වන්නට ද සිදුවන්නේය. සාදුක නිවාගැනීමට සෑහෙන පමණට ආහාරක් නොලබන පිපාසාව සංසිදවා ගැනීමට සෑහෙන පමණක් හැනක් නොලබන හදින්නට වතක් වසන්නට තැනක් නොලැබෙන ප්‍රේතයන් වන්නට සංජීව කාල සූත්‍රාධී නරකයන්හි ඉපිද ගින්නේ දැවෙන්නට ලෝහාගොලි ගිලින්නට ලෝහාදිය බොන්නටද සිදුුවන්නේය. ස්කද පරම්පරාවේ නැවැත්ම වූ නිවන ගන්නහුට ඒ එක දුකකුත් නො වන්නේය එහෙත් එහි මමය අනිකාය, සත්වයාය පුද්ගලයායයයි නම් කරන ස්කන්ධ නැත මේ දෙකින් ඔබට වඩා හොඳ දෙය තෝරාගන්න. බුද්ධාදී මහොත්තමයන් විසින් සැබෑ සැපේ හැටියට පවසන්නේ දුක්ख නිරෝධාරය සත්‍යයයි පවසන්නේ. ස්කන්ධ පරම්පරාවෙන් නැවැත්මහෙවත් නිරෝධයයි. දුකින් මිදීම සඳහාද සැට පැමිණීම සැපය ලැබීම සඳහාද. සාමාන්්‍ය ලෝකයා ගෙනසිටි මග අනිකකි බුදුන් වහන්සේ පවසන මග අනිකකි ධනය සැපීම අමුදොරුවන් පෝෂ්ණය කිරීම මරණින් මතු සුගදකාමීවීම පිණිස පින්කිරීම යනාදිය සාමාන්්‍ය ජනයා ගෙනසිටින මාර්ගයයි. ඒත් ෘෂ්ණාවට පෝර දැමීමක් බැවින් தවත් தහාාව වැඩே சංසාරය තවත් දික්වෙெ நிவனදුரவைய் உදුන්වහන්සේ වදාல මාර්ගයනம் சசர திக்கරண தහාාව நசන වැඩ පිළිவலකි යම කිරීමேன் சංසාර දුක්க்கය ඇතිකරන தහාාව නැசே நாம் சන්தாானෙන් බැහරவேනம் වැඩපිළිවෙල බුදුන් වහන්සේ පවසන සැපේට පැමිණීමේ මාර්ගයයි. ලෝකෙහි ඇති සෑම දෙයකම ඒ ඒදය නසන විරුද්ධ දෙයක්ද ඇත්තේය. තන්හාාවට විරුද්ධ තන්හාාව නසන දෙයක් ද ලොව ඇත්තේය තන්හාාව සත්ව සන්තානයෙන් බැහැර නොකළ හැකය ආයි දෙයකින් හෝ ගින්නෙන් දියෙන් හෝ නොනැසිය හැකිය සත්ව සන්තානයෙන් බැහැර කළ හැක්කේ එයට විරුද්ධ ය බැහැර කරන නසන දෙයක් සන්තානයහි ඇතිකිරීමෙනි. ආලෝකය ඇතිකල කල්හි අඳුර දුරුවී යන්නාක් මෙන් තන්හාාවට විරුද්ධ ධර්ම සන්තානයහි ඇති කළ කල්හි තන්හාව චිත්ත සන්තානයෙන් බැහැරවන්නේය නැසන්නේය. තන්හාව දුරුකරන තන්හාාව නසන බෙහෙතනම්, මමය මිනිසාය, දෙවයාය, ස්ත්‍රියය පුරුෂයාය යනාදියෙන් සලකන පංචස්කන්දේ හා, බාහිර ලෝකයේ තතු ඇති සැටියට දන්නා නුවනය. තන්හා වැතිවන්නේ වැරදිහැඟීම් නිසාය. ඒ ඒ හේතුන් නිසා ඉපිදේපිද බිඳමිදීයනනාමරූපධතුන්, සත්වයන් පුද්ගලයන් හැටියට වරදවා ගැනීම නිසාද අනි්‍ය වූද දුக்க වූද බොහෝ ආදීනවය නැත්තාா වූද நாமරූපධාතුූන් නිත්‍යදේ හැටියට සැපවූද සැපට හේතු වූදේ හැටියට හොඳදේ හැටියට වර්ධවා ගැනීම නිසාද තන්හාාව ඇතිවෙ වීදුරු කැවැල්ලක් මානික්‍ය රත්නයක්්‍යෑ සිතා පරිස්සම් කරගෙන ඉන්නා තැනැත්තාට ඒ මැනිකක් නොවන බව දැනනු පසු වීදුරු කැබැල්ලේ ගැන කලින් තිබූ ඇල්ම නැතිවන්නාක් මෙන් සැබෑ තතු නොදනීම නිසා පංචස්කන්දය කෙරෙහි පවත්නා තන්හාාව පංචස්කන්දී සැබෑ තත්ත්වය දක්නාා නුවන ඇතිවූ සැටියේම අභාවයට යන්නේය අවස්ථාවක් ලදවිටක මරාදමා වස්තුව පැහැරගැනීම පිණිස, මිත්‍රවේශයෙන් පැමිණණ සතුරා පිළිගන්නේ ඔහු දුටුවිට සතුටක් ඇතිවන්නේ. නොහැදිනන සිරිිනාතුරුය. සතුරා සතුරෙකු බව හැඳිනගත් පසු ඔහු දක්නා කල්හි බියක්හා පිළිකුලක් මිස ආදරයක් සතුටක් ඇති නොවෙයි. එමෙන්, පංචස්කන්දය හැදින ගතහොත් ඉන් පසු එයට බියක්මිස ඇල්මක් ඇති නොවෙයි. පංචස්කන්දය සැබෑ තත්වේ දක්නට සමර්ථ වූද ස්කන්ධ නිරෝධය අගේ දක්නට සමර්ථ වූද නුවනම සංසාර ඇතිකරන තන්හාව නසන ධර්මය වන බැවින්. දුක නැතිකිරීමේ සැපයට පැමිණවීමේ සත්‍ය හේතුව වෙයි ඒ නුවන ඇතිකර ගැනීමට අවශ්‍යයෙන් තිබිය යුතු තවත් ධර්මහතක් ද ඇත්තේය. ඒවාද නුවන ඇතිකිරීමට උපකාරවීම් වශයෙන් දුක් නැතිකරන සැපේට පමුණුවන ධර්මයෝ වෙති. තතාගතයන් වහන්සේ ඒ ධර්මහතද සැබෑ සැපේට පමුණුවන සත්‍ය හේතුූන් වශයෙන්ගෙන. සම්මාදිිට්ටි සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති, සම්මා සමාධයන මේ ධර්ම අට සැපේට පැමිණිවීමේ සත්‍ය හේතුව ඇටියට වදාළ සේක මේ චතුරාර සත්‍ය සැකවින් දැක්වීමය